එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙනා සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගත් කෙනා අනිවාර්යෙන්ම මේ කාරණා හත තුලින් ශක්තිමත් වෙන්න ඕනේ පිණුතුනේ. මොකද පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි සද්ධාව. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් පිළිබඳ සද්ධාව ගරුත්වය තමා තුල තියෙන්න ඕනේ. එනිසා නිරේතුරුව පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණයන් ඒ අනන්ත ඥානයන් ඒ මහා කරුණා ගුණේ නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨෙක් ජේෂ්ඨෙක් මේ ලෝකයේ තුල දකින්න එපා පිංගතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණා ගුණේ නුවණින් මතු කළ දකින්න. මොකද අතීතේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පිංගතුනි. නමුත් බෝධිසත්වයෝ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. බෝධිසත්වයෝ සංසාරෙට බහිනවා පිංගතුනි. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් දස පාරමී ධර්මයන් පුරාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ පසුකාලීනව දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී ආනන්ද මහා සාගරයේ ජලයට වඩා මන් රුධිරය දන් දුන්න ආනන්ද ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්න ආනන්ද මට රටක් රාජ්‍යයක් බිරිඳක් බිසවක් දරුවෙක් මුණුබුරෙක් හිටියද ඒ සෑම දෙයක්ම මන් දන් දුන්න ආනන්ද කුමක් උදෙසාද පිංගතුනි කුමක් උදෙසාද ඔබත් මමත් මේ මොහොතේ අත්විඳින්නා වූ මේ ධර්මයේ සැනසෙල්ල උදෙසා එනං ඔබේ හෘද සාක්ෂියට තත්තු කළා ඔබ අහන්න ඔබ මේ මොහොතේ අත්විඳින මේ උතුම් ධර්මයේ සැනසෙල්ල උදෙසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිංගතුනි මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා ඔබ මේ මොහොතේ අත්විඳින්නා වූ මේ ධර්මයේ සැනසෙල්ල ඔබට ලබා දීම උදෙසා බෝධිසත්වයෝ සංසාරේ මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා පිංගතුනි එනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සා මහා කැපවීමක් කරලාද අපිට මේ සැනසෙල්ල ලබලා දුන්නේ කියලා නමුත් අපි මොහොතක්වත් දකින්නේ නැහැ මේ මොහොතේ අපි මේ ලබන සැනසෙල්ල තුල අපි බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් කළා වූ ඒ අපරිමිත කැපවීම දකින්නේ නැහැ පිංගතුනි. එනිසා නිරේතුරුවම ධර්මයේ සැනසෙල්ලක් ලබන වෙලාවේ උතුම් සද්ධර්මයේ සැනසෙල්ලක් ලබන වෙලාවේ දෑස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ උතුම් සැනසෙල්ල ලබලා දෙන්න අපිට බෝධිසත්වයෝ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තිනවා කියන කාරණය මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවායි කියන කාරණය මේ සෑම දෙයක්ම සිද්ධ කළේ පිංගතුනි මේ මොහොතේ ඔබත් මමත් මේ ලබන්නා වූ සැනසෙල්ල ඔබට මට ලබා දීමු දෙසාමයි. ඉන්පස්සේ සිදුහත් කුමාරය හැටියට උපදිනවා රාම්මේ සුරම්මේ සුභ මාලිගා ලබනවා දෙතිස් පුරුෂ මහා ලක්ෂණයෙන් යුත් රූපයක් ලබනවා ඒ වගේම සක්විති රජකමේ උරුමය ලබනවා යසෝදරාව රාහුල වගේ සුන්දර බිරිඳක් දරුව ලබනවා මේ සෑම දෙයක්ම පිංගතුනි අලුයම එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මා කවුරුන් උදෙසාද පිංගතුනි ඔබත් මමත් මේ මොහොතේ ලබන්නා වූ සැනසෙල්ල උදෙසා ඉන්පස්සේ බුදුරජ බෝධිසත්වයෝ අර දුෂ්කර ක්‍රියා කරනවා හය අවුරුද්දක් අප්‍රමාණ දුක් දෙනවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මම දුක තුලින්මයි ආනන්ද දුක ජය ගන්නවා කියලා හිතුවේ මට මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මාර්ගය දන්න කෙනෙක් මේ ලෝකේ හිටියේ නැහැ ඒ නිසා දුක තුලින්මයි දුක ජය ගන්නවා කියලා හිතුවේ ඒ නිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ ආනන්ද එදා මගේ උදරය අතගාද්දි පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගාද්දි උදරයයි අහුනේ ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ
සමහර දාට මං එක බත්තටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද දුක තුලින්මයි දුක ජය ගන්නවා කියලා හිතුවේ ආනන්ද දැම්මට ඇවිදින්න බෑ දැම්මම මහ කැලේ බඩගාමින් ජීවත් වෙන්නේ මම බඩගාමින් ගිහිල්ලා අර හරක් රංචු ඉන්න තැන් වලට යනවා ගොපලු දරුවා ඈතට යනකම් ඉඳලා මම අර හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරා බොනවා ආනන්ද මේ හරක් පයින් ගහද්දි මාව සිහිසුන්ව වැටෙනවා මට සිහියේ ඉන්න සුමානයක් දෙකක් ගිහිල්ලයි ආනන්ද මට බඩගා ගන්නවත් පණ නැ මං අර හරක් පැටව් දාලා තින කහපාට අසූචි වළඳනවා ආනන්ද ඒ කහපාට අසූචි වළඳද්දි තරප් පැටවුන්ගේ මට අපුලක් දුගදක් දැනුනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී දේශනා කරනවා බෝධිසත්වය හැටියට අර කහපාට අසූචි හරක් පැටවුන්ගේ වළඳද්දි දුක තුලින් දුක ජය ගන්නවා කියන අදිෂ්ඨානයේ තුල ඉඳලා අපුලක් දුගදක් නොදැනුනේ පිංගතුනි ඔබටත් මටත් මේ උතුම් සැනසille ලබා දීම උදෙසාමයි අවසානයේ බෝධිසත්වය දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උනාසේ මැදෙම ප්‍රතිපදාවට එනවා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මොකද්ද ඒ චිත්තය අදිෂ්ඨානේ පිංගතුනි මාගේ ලේ මස් සම්මැටනහර වියලේවා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා මොකද්ද මේ කරන්නේ පිංගතුනි බෝධිසත්වයෝ ජයශ්‍රී මහා බෝධි මූලේදී ජීවිතේ මරණයට දානවා පිංගතුනි ජීවිතේ මරණයට දැම්මා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට වැටෙද්දී උතුම් චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා පිංගතුනි එනම් මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා පිංගතුනි ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවදු අවබෝධයක අහිංසක ඵලයකයි ඔබත් මමත් මේ මොහොතේ මේ භුක්ති විඳින්නේ එනම් ඔබ දැස් දෙක පියාගෙන දකින්න බෝධිසත්වෙයින් ආවා වූ මේ දීර්ඝ පාරමී ගමනේදී බෝධිසත්වයෝ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම් මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් ලක්ෂ කී වතාවක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා පිංගතුනි ලක්ෂ කී වතාවක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා එනං ඔබ දැස් දෙක පියාගෙන දකින්න මේ ඔබ ලබන මේ උතුම් සැනසille උදෙසා මේ ඔබ අහන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උදෙසා පින්වතුනි බෝධිසත්වයෝ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක සැනසිල්ලේ ඵලයක්ද මේ මොහොතේ ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ පිංගතුනි මේ විදිය උතුම් උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කරලා 45 වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ පිංගතුනි අර දඹදිව ගම් නියම් ගම් පුරාවට වැඩම කරමින් දෙපා වල දියපට්ටා එන තුරාවට කරගට එන තුරාවට ජනතාව අතරට යමින් පින්වතුනි නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි මතු කළා දුන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතු කළා දීලා පින්වතුනි අවසානයේ පිරිනිවන් මංචකේ සැතපෙනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක මහා යුග මෙහෙවරක් අවසන් කරලා පිරිනිවන් මංචකේ සැතපිලා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට අපිට කිව්වේ මොකද්ද පින්තුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක යුග මෙහෙවරක් නෙමේ අවසන් කළේ අපි දකින්නේ පිරිනිවන් පෑම කියන්නේ අවුරුදු 45ක යුග මෙහෙවරක අවසානය කියලා නෑ පින්තුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක
maha yuga mehevaraka avasanayai pirinivan manchake satapune e satapila budurajanan vahanse avasana avade denava mukadda budurajanan vahanse me lokeyata obatat matat dunna avasana avade pingatuni mahaneni siyalu sanskaryo anityai mahaneni siyalu sanskaryo anityai siyalu sanskaryo kiyanne mukadda obala me karana sama kusal sanskaryakma vipaka deela anitya bhavayata pat wenawa obala me karana sama akusal sanskaryakma vipaka deela anitya bhavayata pat wenawa enisa mahaneni me sanskaryo anithyai me anithya wu sanskaryanta bendenne pa me sanskaryo vanchawak me sanskaryo prodawak me sanskaryo asbendumak mahaneni sara sanka kalpa laksha siyak koti prakoti ganak aetha indan paticca samuppanna vaapu gamanedi obalaata samma sambuddha sasana dasadahas ganak munagahila tiyenawa jeevamana budurajanan wahanseela dasadahas ganak munagahila tiyenawa namutte sama samma sambuddha sasanayak mobata ahimi kale me sanskaryan nityabhaven ganeemamai enisa mahaneni tavaduratat me sanskaryan nityavashen dakinnepa me anithyau sanskaryo anithyavashen dakinna dakimin hisa gini gattek e gini nivanne amseda bava gindarama nivaganna kiyalai budurajanan wahanse desana karanne pingatuni enan lowutura budurajanan wahanse sara sanka kalpa laksha siyak koti prakoti ganaka e maha yuga mehevara nimakarala pirinivan manchake das deka piyawenna mohotakata peratuwa oben magen illuwawu e avavadaya tule oba sthana gata vela innawada kiyala obe hrida sakshiyata tattu kala ahanna obe hrida sakshiyata tattu kala ahanna budurajanan wahanse pirinivan manchake pirinivan paanna mohotakata peratuwa ඔබට දුන්නා වූ අවවාදය තුල ඔබ ස්ථානගත වෙලා ඉන්නවාද කියලා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා අහන්න පිංගතුනේ ඔබ මේ මොහොතේත් මොකද්ද කරන්නේ පින්කම් කරමින් දන් දෙමින් සිල් රකෙමින් මෛත්‍රිය වඩමින් ඊළඟ ජීවිතේ සුන්දර මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙතේ බුදුන් දැක නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි අනිත්‍ය වූ සංස්කාරයෝ තාමත් අපි නිත්‍ය වශයෙන් ගන්නවා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නේ සාදු සාදු කිය කියා තවදුරටත් දන් දෙදී ඉන්න නෙමේ සාදු සාදු කිය කියා තවදුරටත් සිල්පද පහ ආරක්ෂා කරගෙන පමනක් ඉන්න නෙමේ සාදු සාදු කිය කියා තවදුරටත් පින්කම් කරමින් ඉන්න නෙමේ එහෙම කරන්න නම් සාරා සංක කල්ප ලක්ෂ ගානක් අරසා මහා දුක්ගින්නක් විඳින්න අවශ්‍ය නැහැ පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තේ පින්වතුනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලෝකෙට කියන්නමයි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලෝකෙට කියලා මේ භව නිරෝධයේ උදෙසා ඔබ රැස් කරන්නා වූ සංස්කාරයන් කළමනාකරණය කරගැනීමේ මාර්ගය මතු කළ දෙන්නයි එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඔබෙන් ඉල්ලුවා වූ ඒ අවවාදයේ තුල ස්ථානගත වෙන්න ඒ අවවාදයේ තමයි මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි එනිසා සංස්කාරයන්ට රැවටෙන්න එපා මේ සංස්කාරයෝ වංචාවක් ප්‍රෝඩාවක් ඇස්බැඳුමක් නිරේතුරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඒ අනිත්‍යභාවය තුල ප්‍රඥාව මතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දන් දෙන්න දානේ ආනිසංස ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලබන්න ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වශයෙන් දකින්න සිල් සමාදන් වෙන්න සීලේ ආනිසංස ජීවිතයට ලබන්න ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න මෛත්‍රී වඩන්න
මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබන්න ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න සමාධිය වඩන්න ධානතල ඇති කරගන්න ඒ ධානතලයන්ගේ අනිත්‍යභාවය දකින්න අන්න බුදුරජාණන් වහන්සේ අවසාන අපිට දුන්නේ අවවාදයේ පිංගතුණි බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදෙදී අපිට කිව්වේ නෑ හොඳ රස්සාවක් කරලා හොඳ ගෙයක් දොරක් හදාගෙන හොඳ වාහනයක් අරගෙන ලස්සන බිරිඳක් සාම්පුරුෂයෙක් අරගෙන ධර්මුණන් හදාගෙන පින්කම් කරමින් ඊළඟ ජීවිතේ සුගතිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න අපිට කිව්වේ නෑ පින්වතුනි. එහෙම කිව්වේ නෑ. ඇයි එහෙම අපිට නොකිව්වේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාමයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේලා සතු මහා කරුණාව නිසා බුදුරජාණන් වහන්සේ නමක් අපිව නැවත සතර අපායට වැටෙන්න පාරක් කියන්නේ නැහැ පින්වතුනි. ඔබ මේ ජීවිතයේ සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරමින් දන් දෙමින් ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකයේ දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් පින්වතුනි ඒ දිව්‍ය සැප අවුරුදු ලක්ෂයකින් හෝ අවසන් වෙලා යනවා. ආයිමත් ඔබ අබුද්ධෝත්පාද කාලයක සතර අපායටයි වැටෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සංස්කාරයෝ විසින් ඔබව මේසා කාලයක් රවට්ටලා තියෙනවා. අර නිරයන් 128 න් ඔබව කරක් ගැහුවේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදැක්ක නිසාමයි. ඒ නිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෑස් දෙක පියාගෙන පිරිනිවි යන්න මොහොතකට පෙර ආතුව ඔබෙන් මගෙන් නිල්ලුවා වූ ඒ අවසාන අවවාදයේ තුල ඔබ ස්ථානගත වෙන්න පිංගතුනි. ඒ ස්ථානගත වෙන මොහොතේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් සුන්දර දරුවෙක් වීමේ මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා.